අයිබෝවන් ඔබ රාත්‍රිය 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තුවට අඩු පිරිසක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් අද පාර්ලිමේන්තුවේ ඉන්න 225ට කණ්ණම් කරලා 25ක් හිටියා රට කොතන තිබේවිද කියලා අපිට හිතන්න පුළුවන් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෙට ජනතා අයිතියට ගොවීන්ට ඉදිරි දින කිහිපේ දැවැන්ත සහනයක් සම්ප්‍රදානුකූල වගාවන් කර්මාන්තවලට සීමා වෙන්නේ නැතුව අලුත් විදියට හිතලා නවෝත්පාදනයේ කේන්ද්‍ර කරගත් අලුත් යුගයක් අපේ රටේ ඉදිරි කරනවා අපේක්ෂකින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව ඇමති මංගල කියයි කන්නංගර නිදහස් අධ්‍යාපන චින්තනයක් පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. CWW කන්නංගර මහතාගේ 50 වන ගුණසමරු උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. නිදහස් අධ්‍යාපනයේ පියාලෙස විරුදාවලියලත් මෙරට ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය CWW කන්නංගර මහතාගේ 50 වන ගුණසමර උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික විද්‍යුත් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය හා ජනාධිපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී කන්නංගර මහතා 1945 වසරේ සම්මත කළ ඓතිහාසික නිදහස් අධ්‍යාපන පනත මෙරටදී හා විදේශවලදී ඒ මහතා කළ කතා සහ ලිපි ඇතුළත් නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනයේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරුණා. කන්නංගර මෙහෙවර හා අනාගත අභියෝගමයින් මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි. කන්නංගර පවුලේ මුනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සමාජිකින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ වසර 50ක් ගත වුවද කන්නංගර මහතාගේ ගුණ සමරන්නේ අද දේශපාලනයට එවන් චරිතවල විශාල පුරප්පාඩුවක් පවතින නිසා බවයි. කන්නංගර මහතුමාගේ දර්ශනයේ ගුණනැගුණේ ඒ කන්නංගර චරිතය නිසා කියලායි මම විශ්වාස කරන්නේ. ඒ චරිතයෙන් බිහිවෙච්ච දර්ශනය නිදහස් අධ්‍යාපනය. අද නිදහස් අධ්‍යාපනය වගේම රටේ සංවර්ධනය සහ මේ රටේ අනාගතය පිළිබඳව කතා කරන වෙලාවක්. අද පාර්ලිමේන්තුවේ ඉන්න 225ට කන්නංගරලා 25ක් හිටියා නම් රට කොතන තිබේවිද කියලා අපිට හිතන්න පුළුවන්. කන්නංගරලා එක්කෙනෙක්වත් නැති නිසා තමයි 225 අපි අද බොහෝ දේවල් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෙවි ගිය සිව් දශකය වසර 40කට ආසන්න කාලයේ මේ රටේ දේශපාලනේ දේශපාලන තක්කඩින්ගේ සහ චෞරයින්ගේ දශක හතරක් කියලායි මම දකින්නේ. ඒකට හේතුව කන්නංගර මහත්මයා වැනි චරිත කන්නංගර මහත්මයා මම අහලා තියෙනවා මම කියවලා තියෙන පොත්වල 47 මැතිවරණයෙන් පරාජයට පත් වුණාට පසුව එතුමා ටික කලක් ගිහිල්ලා මම මේ කියන්නේ පොතක තිබුණ එකක් ඩීඑස් සිරණායක මහත්මයාට ලිපියක් ලිව්වයි කියලා මට ජීවත් වෙන්න අමාරුයි පුළුවන් නම් මට උදව්වක් කරන්නයි කියලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත කළා එතුමාට දීමනාවක් ගෙවන්න තීන්දුව කළා කියලා සටහන් වෙලා තියෙනවා මං කියුවා ඒ කන්නංගර චරිතය කෙවීම මේ රටේ නූතන නවක දේශපාලකයින්ට විශේෂයෙන්ම හොඳයි කියලායි මම විශ්වාස කරන්නේ පලාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කලාපීය ගුවන් ගමන් සඳහා ව්‍යවෘත කිරීම ඇතුළු යාපනයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක අද නිරත වුණා. යාපනයේ සංචාරයේ අතරතුරයි හුලන්දායි නිවාස ව්‍යාපෘතිය වෙඩ්‍යාර්මඩ මාර්ගයේ එරාලේ කවුඩුවන් මාර්ගය හා උඩුවිල් නිවාස ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. අද පසරුවේ යාපනයේ මාවඩිපුරම් හින්දු කෝවිලට ගොස් ආගමික වතාවත් තුන නිරත වී ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශයේ ජනතාව සමග සුහඳ කතාබහකද නිරත වුණා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් මාවේ සේනාධිරාජායන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෙට විවෘත කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. චෙන්නයි සිට පැමිණෙන මුල්ම ගුවන් යානය යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට හෙට පැමිණීමට නියමිතයි.
තිස් දිනකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වන අතර ගුවන්තොටුපලේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වනු ඇති. පලාලි ගුවන්තොටුපල සංවර්ධනය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 2250ක්. ඊට ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950ක් සහ ඉන්දිය ආධාර රුපියල් මිලියන 300ක් ඇතුළත්. පළමු අධිරේ මීටර් 950කින් සමන්විත ධාවන පතයක් ඇතුළත් වන අතර ආසන 72ට අඩු ගුවන් යානා හැසිරවීමට එහි අවස්ථාව උදා වෙනවා. හෙට පැවැත්වෙන රාජ්‍ය උත්සවයේ සූදානම පරීක්ෂා කිරීමට යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගිය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. උතුරේ ඉන්න පිටරටවල් වල යන උගදෙනෙක්ට ලේසි ක්‍රමවේදයක් ඇති කරන්න තමයි අධිකරු ජනාධිපතිතුමාගේත් ගරු අගමැතිතුමාගේත් ආශිර්වාදය මත මට මේ වක්කීම බාර දුන්නා. නොවැම්බර් මාසේ මූලික සතියේ බලාපොරොත්තු වෙනවා ගුවන් ගමන් දකුණු ඉන්දියාවට පටන් ගන්න. අපි ගුවන්තොටුපලකින් බලාපොරොත්තු වෙන්නේ ගුවන් ගමන් විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ රැකියාවල් උත්පාදනය වෙනවා, ව්‍යාපාර වැඩි වෙනවා, විශේෂයෙන්ම හෝටල් ඇති වෙන්න පුළුවන්. මේ හරහා විශාල දියුණුවක් මේ ප්‍රදේශයට ඇති වෙනවා. රටේ ගොවිපරපුර වෙනුවෙන් දැවැන්ත ආර්ථික සහන වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපය තුළ රටට ඉදිරිපත් කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හිරියාල හිරිපිටිය නගරයේ පැවති ජනහමුවට එක්වමින් ඒ මහතා කියා සිටියේ සෞභාග්‍ය සම්පන්න යුගයක් තම රජය යටතේ ජනතාවට උදා කර දෙන බවයි. ट एक बनाद दिन ये सुसिय दहसिन हदवत बेदुना ජනාධිපති වරණේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ හිරියාල දුඩංගස්ලන්ද වාරියපොළ නිකවරටිය සහ මහව ජන හමු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. අකිල විරාජ් කාර්යවසම් ජේසී අලවතුවල නලින් බණ්ඩාර යන මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ දීර්ඝ ගමන රට ගොඩනගන ගමනක්, රටට ශක්තිය ලබා දෙන ගමනක්, රටේ ජනතාව ජීවත් කරවන ගමනක්. නවෝත්පාදනයෙන්, නව තාක්ෂණයෙන්, ඩිජිටල් තාක්ෂණයෙන් ගොඩනගෙන මාතෘභූමියක්. කෘෂි කර්මාන්තයට, අතුරු භෝග වගාවට, වී වගාවට, තේ පොල් රබල් කර්මාන්තයට සෞභාග්‍ය සම්පන්න යුගයක් අපි බිහි කරනවා. සම්ප්‍රදාන කූල වගාවන් කර්මාන්තවලට සීමා වෙන්නේ නැතුව අලුත් විදියට හිතලා නවෝත්පාදනයේ කේන්ද්‍ර කරගත් අලුත් යුගයක් අපේ රටේ ඉදිරි කරනවා. ඒ හැමදේම කරනකොට මම ඔබලට කියන්න කැමතියි, අපේ කම සුරකිමින්, ගමේ කම සුරකිමින්, නගරේ කම ආරක්ෂා කරමින්, සංස්කෘතිය සભ્યත්වය රැකගනිමින් රටදැය බේරගත්තු, රටදැය ආරක්ෂා කරන රණවිරු පරපුරත් ආරක්ෂා කරමින් අපි අපේ රට සෞභාග්‍ය සම්පන්න සද්දන්ත ශ්‍රී ලංකාවක් බවට නිර්මාණය කරනවාමයි කියලා ප්‍රකාශ කරමින්. රට ගොඩනැගිය හැකි පැහැදිලි ආර්ථික සැලැස්මක් තමන් සතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් පැවති තවත් ජන හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. විලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සම්මන්ත්‍රණය කෙරෙනු එම ජනහමුව පැවැත්ුණේ පැල්මනුල්ල පොදු වෙළඳ පොළ භූමියේයි. මහජන නිදිතැන් ඇතුළු පිරිසක් ජනහමුව ඇමතුවා. මැණික් කර්මාන්තයේ පවතින ගැටළු රැසකට නිවැරදි හා ප්‍රායෝගික විසඳුම් තම සතුව පවතින බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ජනතාව අමතමින් ප්‍රකාශ කළේ. පතල් කැණීම් කර ගැනීමට අද තමුන්නාන්සේලාට අපහසු තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. අපි තමුන්නාන්සේලාට තා සරල ක්‍රමයකට මේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ක්‍රියා කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට ඕනේ. අපි නව රජයක් යටතේ අපි මේ මැණික් කේන්ද්‍රස්ථානය රත්නපුරේ පිහිටනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. මැණික් හා සම්බන්ධ සියලුම කරුණු එක ස්ථානයකින් කර ගැනීම සඳහා one stop shop නැත්නම් එක ස්ථානයක් අපි ක්‍රියාත්මක කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට මතක් කරන්නට ඕනේ. තේවලට වටිනා මිලක් ලබා ගැනීමෙන් තමයි
අපිට පුළුවන් වෙන්නේ තේ කර්මාන්තය ඉහළ ගන්නට ඒ වගේම කුඩා තේ වතු හිමියන් නැවත තේ වගා කරන්නට ඒවා ඒ අයගේ තේ අලුත් කිරීම සඳහා ණය පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය උපදෙසුත් ලබා දිය යුතුයි අපි ළඟ පැහැදිලි ආර්ථික සැලැස්මක් තියෙනවා තමුන්නාන්සේලාගේ විශ්වාසය මා කෙරෙහි තබන්න තමුන්නාන්සේලාගේ යුතුයකම තමුන්නාන්සේලා ඉටු කරන්න මගේ යුතුයකම වන සුරක්ෂිත සෞභාග්‍යමත් රටක් මන් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක් යොදා ගනිමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කර තිබූ පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා ත්‍රිවිධ හමුදාවේ සිටි ඉහළ නිලධාරීන්ගේ ප්‍රකාශයන් ඇතුළත් පුවත්පත් දැන්වීමක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක්ද සමගින් පසුගිය සතිහන්ත පුවත්පතක පළ කර තිබුණා. එහි වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක්ද අන්තර්ගතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී තිබුණා. අද මැතිවරණ කොමිසම සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. අපිට ඔය පැමිණිල්ල ඉරිදම ලැබුණා. අපි බෙහෙවින් කනගාටු වෙනවා ඒ දැන්නීම. ඒ වගේම මේක වැරදි කියන එක. අපි ඒ අදාළ අපේක්ෂකයාගේ චන්දන ඔයිතයටත් ඒ පක්ෂයේ ලේකම්වරයාටත් ඒ පක්ෂයේ ඒ ප්‍රචාරක මොනවාද ඡන්දේ මෙහිම් කටයුතු කරන දේශපාලනඥයරත් දන්නලා තියෙනවා. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අපි දන්නලා තියෙනවා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් එවන්න කියලා. පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් හමුදාපතිවරයාගේ නිල නාමය නිල තනතුර යොදාගෙන ඒක පාවිච්චි කිරීම ඉතාම කනගාටු කරුණක්. කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ කියන එක ඒ කරුණ අපි ප්‍රසිද්ධිය කියලා දෙනවා. අපි දේශපාලන පක්ෂවල ගියාද මේ කරුණ සම්බන්ධයෙන් අපි හිතනවා ලොජිනල් ජෙනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කරේ නැත්නම් ඒක එතුමා අනුදැනීම ඇති කරලපු එක කියලා. එතකොට හිතන්න වෙනවා. ඒකට එකඟ වෙනවා කියලා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා. සමහර අය කියනවා පෞද්ගලික මාධ්‍ය වලට වැඩිය राज्य मध्य नरक मम एत नैत बल्लने अभी विश्लेषण कल्ला रजेशमाद्य अपक्षपाती नवी क्रियाकरणा ये संबंध तद बल विवर मगे अदास राज्य मध्य मे वाक्य दावीय अपट बल मेक दावी नैदल एक राज्य मध्य एक प्रचार करोट दंडवा नियम कल्ला ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ සභාපතිවරයාට අධ්‍යක්ෂ ජෙනරල්වරයාට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට හැමෝටම මේ රාජ්‍ය මාධ්‍ය වෙත කෙරෙන පළ අවසාන නිවේදන ආයිත් වෙන නිවේදනයක් නිකුත් කරන්නේ නැහැ. ඒක අවශ්‍ය දේ කෙරේ. පෞද්ගලික මාධ්‍ය වලට කියලා දෙගෙන් ඉල්ලන්නේ තවමත් කරුණාකරලා ඔබ ජනතාවගේ මාධ්‍යයක් නම් ජනතාව ඉල්ලනවයි කියලා දැන් එහෙනම් කියන්න පුළුවනි කාට හරි කුඩු විකුණන කෙනෙකුට මේ ජනතාව කියන කුඩු අපිට ඕනේ අපි කුඩු විකුණන්නේ ජනතාව ඉන්නේ ඉඳන් කුඩු වෙලෙන් දෙකට කියන්න පුළුවන් එරවින් වෙලෙන් දෙකට ඒක කරන්න බෑනේ ඒකින්ද අපි ඉල්ලා සිටිනවා ඉල්ලන දෙයි කියලා දෙන්න එපා කරුණා කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකින් සෙලු දිනම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට තහවුරුවක් ලබා දිය යුතු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අද වශයෙන්ම එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට පිස්සුවක් තියෙනවා නම් තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් උදේ රෑ නොබලා වැඩ කිරීමේ පිස්සුව විතර. උදේ ගම්මන්පිල මෙම ඉල්ලීම කරන්නේ මඩ ගැසීමේ චේතනාව උනත් අද වශයෙන්ම ඒක ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් වැදගත් යෝජනාවක්. මොකද ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගෙන් විශේෂයෙන්ම රටක් පාලනය කිරීමේ ඒ අයට සෞඛ්‍ය සම්පන්න භාවය තියෙනවාද නැද්ද කියන එක
රටේ ජනතාව ඉල්ලා සිටින. එයාගේ වෛද්‍ය සහතික ඉල්ලා සිටින. අනේ ඒ නිසා තමයි මම හිතන්නේ මේ වැදගත් යෝජනාව අපි ක්‍රියාත්මක කරන්නත් ඕනේ. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලුම ජනාධිපති අපේක්ෂකවරු තමන්ගේ වෛද්‍ය සහතිකය ජනතාවගේ දැනගත් ගැනීම සඳහා ඉදිරිපත් කර කිරීම ඉතාමත්ම වැදගත් පියවරක්. තරුණ වියේදිත් ප්‍රශ්න වලින් අභියෝග වලින් පැනලා ගියපු ගෝඨාභය රාජපක්ෂයට අද අවුරුදු 70 වියේදී ඉතාමත්ම මේ තියෙන සෞඛ්‍ය තත්ත්වයක අත වශයෙන්ම ජනාධිපති වරේක් වශයෙන් නෙමෙයි සාමාන්‍ය නිලධාරියෙක් වශයෙන්වත් කටයුතු කරන්නට සුදුසුකම් පුළුවන්කම් සෞඛ්‍ය සම්පන්නභාවය තියනවාද කියන එක අපි ප්‍රශ්න කිරීම සාධාරණයි. අනේ ඒ නිසා තමයි ඇත්තෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ගම්මන්පිල මන්ත්‍රීවරයාට ඒ ඉදිරිපත් කරපු යෝජනාව අනුව මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 35 දෙනාටම මම කියනවා තමන්ගේ වෛද්‍ය සහතිකය ප්‍රසිද්ධ කරන්න ජනතාව දැනුවත් කරන්නේ කියලා. යුද්ධ ජයග්‍රහණය බෙදා ගන්නා රාජපක්ෂ වරුන් රණවිරුවන් පාවා දීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන් රාජකරුණා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ඇයි එතුමාට මාධ්‍ය සාකච්ඡාවක් තනියෙන් කරන්න බැරි? ජනාධිපති අපේක්ෂකතුමා හැටියට ඔතන බොඩිගාඩ්ලා 10ක් 15ක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් වෙන්න ඕනේ මේ රටේ ජනාධිපති වෙන්න සීනයක් තියෙනවා නම් මාධ්‍යට කතා කරන්න. එතුමාගෙන් ප්‍රශ්න අහනකොට එතුමා සමහරක් වෙලාවට ගොළු වෙලා මේ වම් පැත්ත බලනවා මේ අයියාගෙන් සහනයක් ලබා ගන්න. එහෙම නැත්නම් මේ පැත්ත බලනවා තවත් සහෝදර පක්ෂ නායකයෙක්ගෙන් සහයෝගයක් ලබා ගන්න. ඉතින් ඇත්තටම මෙතනදී වෙච්ච එක කාරණාවක් තමයි මං සතුටු වෙන. මං හිතන්නේ මේ රටේ ජනතාවට එතුමාගේ කටින්ම ඇත්ත කියවුණා. ඒ තමයි එතුමා කිව්වා මේ යුද්ධය මෙහෙව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාවත් නෙමුවේ යුදා හමුදා පුතුමා කියන. අයියා මලෝ ගන්නවා යුද ජයග්‍රහණයේ වාසිය. නමුත් ඒ තුලින් යම් ගැටලුවක් වුණොත් කියනවා අනේ නෑ මමවත් නෙමේ අයියත් නෙමේ මේ වග කියන්නේ. එතකොට රණවිරුවන් තමයි පාවා දෙන්නේ. ඉතමත් නිවට කටයුත්තක් තමයි සිදු කරේ. මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යට ප්‍රශ්න අහන්නේ ඉඩ දුන්නේ නැහැ. සමහරක් ඒවා නතර වුණා. සමහරක් වල මයික් වල සද්දි නතර වුණා. ඒ පිළිබඳව මට print out එකක් ගෙනත් දුන්නා. ඇත්තට මේ මාධ්‍යවේදීන්ට අහන්න ඕන වෙලා තිබ්බ ප්‍රශ්න ඒ අයට අහගන්න බැරුව මට ඉදිරිපත් කරන්න කිව්වා තමුන්නාන්සේලාට පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගිහිල්ලා අහන්න කියලා. එක තියෙන යුද්ධයේ මෙහෙව්වේ තවමත් අයියාවත් නෙමෙයි නම් යුද ජයග්‍රහණයේ තම පවුලට සතු කරගත්තේ කෙසේද? හිටපු හමුදාපති සිරගත කළේ යුද ජයග්‍රහණයේ තම පවුල සතු කර ගැනීමටද? මේ වගේ ප්‍රශ්න 23ක් මේකට තියෙනවා. ඉතින් අපි නැවත එතුමාට ආරාධනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කරුණා කරලා විවාදයකට එන්න මේ රටේ ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්න වලට විවාද කරන්න. එතුමාට තනියෙන් එන්න බැරි නම් තවත් 4-5 දිනක් බොඩිගාඩ්ලා හැටියට අරන් ආවට කමකුත් නැහැ. රට මුහුණ දුන් ඉතාමත් තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක අවස්ථාවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි තීරණ ගනිමින් රටට ජයග්‍රහණ අත්කර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රමුක්කැල්ල මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්ප්‍රදායේ දේශපාලනයෙන් බැහැරව රටට අවශ්‍ය රාජ්‍ය පරිපාලනයේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවලදී පැහැදිලි තීන්දු තීරණ හරහා ජයග්‍රහණයන් ගණනාවක් රටත් ජාතියත් වෙනුවෙන් ලබාගත් පුද්ගලයෙක් කියලා කීවොත් ඒ සෑම පුරවැසියෙකුගේම දේශපාලන වටාපිටාවයට තොරව හෘද සාක්ෂිය සාක්ෂි දරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් පාවා දී ඇඟපේරා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා චෝදනා කරනවා. ඒ කොළඹදී අද පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවේදී
එතුමා මහා පාවාදීමක් කරා. ඒ රණවිරුවන්ට ලොකු අපහාසයක් එතුමා කරා. රණවිරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා නම් එතුමන්ලා රණවිරුවන් වෙනුවෙන් කතා කරන උදවිය නම් ඒ පෞගිය කාලේ පුරාම ඒගොල්ලෝ සමාජයේ ඉදිරියේ මේ රටේ ජනතාව ඉදිරියේ ඒගොල්ලෝ තමයි මේ රණවිරුවෝ බේරගන්නේ රණවිරුවෝ ආරක්ෂා කරන්න කියලා ලොකු බෙරිහන්දීමක් ඒගොල්ලෝ කරා. එහෙම කරා නම් එහෙම කරනවා නම් එහෙම කරන්න හිතේ හදාසක් තියෙනවා නම් අඩුම ගානේ ඊයේ ඒ මාධ්‍ය වේදිනිය ආපු ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් එතුමාට දෙන්න තිබුණා. එහෙම ඍජු පිළිතුරක් එතුමා දුන්නේ නැහැ. එතුමා වක්‍රාකාරයෙන් ඒ ප්‍රශ්නෙම් පැනලා ගිහිල්ලා හමුදාපතිතුමාවයි එදා හිටපු හමුදා නිලධාරින්වයි ඒකට වග කියන්න ඕනේ. ඔවුන් මේකට උත්තර සපයන්න ඕනේ. මේකට මම උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක එතුමාගේ කතාව තුළින් එතුමා ඇඟ බේරා ගැනීමේ න්‍යාය පත්‍රයේ ඊයේ ක්‍රියාත්මක කළා. කිසිවෙකුට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමට ඉඩ තබන්නේ නැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කාටවත් අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න දෙන්න අපි සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ස්ථීර තීරණයක් අරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහය දෙන්න. ඒ තීරණය ගත්තේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්නවා කියන අර්ථයෙන් නෙමෙයි. රට සුරකින්නවා කියන අර්ථ සමහර වෙලාවට ඔය වේදිකාවට නගිනකොට හූ කිව්ව මොවුන් දන්නේ නැහැ මේ වේදිකාවට හූ කියන්නේ කියලා. මේ වේදිකාවේ මහින්ද රාජපක්ෂත් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂත් ඉන්නවා. ඒ නිසා මේක පොදු ජන පෙරමුණේ නායකයෝ විශේෂ අවධානයකට ගන්න හොයන්න මේකෙන් සල්ලි ගත්ත අය කවුද? මේකට සම්බන්ධලා ඉන්නේ කවුද? මේකට පොදු ජන පෙරමුණේ සමහර සංවිධායකරු හවු වෙලා තියෙනවා. ගමයිට උන් නියමෙන් හරි අනිමෙන් හරි මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කොටසක් අල්ලගෙන බලනවා පක්ෂේ කඩන්න. හරි ඒක චන්ද්‍රිකා මැතිනි වෙන්න පුළුවන් වෙන කවුරු වෙන්න පුළුවන්. මේ කරන්නේ මේ මැතිවරණ ව්‍යාපාරට අපරාධයක් ගෝඨාභය රාජපක්ෂව පරාජය කිරීමේ සැලැස්ම. මොකද ඔවුන් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්ද තමයි ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කරන්න පුළුවන් ඡන්ද. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රතිපත්තියක් නැති බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පවසනවා. එම පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් එම මහතා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ නැතිනොත් වමේ ප්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කරපු හැටි අපි දැක්කන් ඔහුගේ කාලේ. ඒ වගේම අද ගෝඨාභය රාජපක්ෂ වේදිකාවල් වලට කවුද පිටිපස්සේ නම් වැඩ කරන්නේ? කමල් ගුණරත්න කියන අර හමුදා නිලධාරිය. ඒ වගේම සරත් වීරසේකර. ඇයි ඇයි මොකද කියන්නේ? කමල් ගුණරත්න කියලා දුව ප්‍රසිද්ධයේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන්න කියලා කටයුතු කරපු හැමෝම මරලා දානවා කියලා බලයට ආපු හැටි. මේ කටෙම කියපු එක. මේ ප්‍රචාරය කළ ටෙලිවිෂන් රේඩියෝ හැම එකෙම දැම්ම. ඒ වගේම අර සරත් වීරසේකර කියනවා බලය බෙදීම සඳහා පෙන හිටිනවා නම් කවුරුද ඕව මරලා දානවා. මොකද ඒකෙන් පේන මොන වගේ පාලනයකට ගෙනියන්න ලෑස්ති වෙන්නේ. ওই বড় প্রচার වලට රැවටෙන්න එපා. ওই අවස්ථාවාදීන් Tamange වරප්‍රසාද ආරක්ෂා කරගෙන ඉස්සව ගෙනියන්නා වූ ව්‍යාපාර වලට රැවටෙන්න එපයි කියන එක ජනතාවට කියන්න තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. පාසල් හා දේවස්ථාන අසල බෝම්බ තබා ඇති බවට පැතිරෙන ආරංචි මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධාරණය කරනවා. ගම්පහ මිරිස්වත්ත කැපිටිපොළ මහාවිද්‍යාලයේ හා මොදර මට්ටකුලේ ශාන්ත මරියා දේවස්ථානයේ අසල බෝම්බ තිබෙන බවට අද පෙරවරුවේ පැතිර ගිය කටකතා හේතුවෙන් ජනතාව නොසන්සුන්තාවකට පත්වුණා. මොදර මට්ටකුලේ දේවස්ථානයේ අසල සුඛෝපභෝගී මෝටර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට නතර කර තිබුණා. අද පෙරවරුවේද හිමිකරුවෙකු නොමැතිව අදාළ මෝටර් රථයේ එම ස්ථානයේ තිබීම හේතුවෙන් කලබලයට පත් වූ දෙමව්පියන් මට්ටක්කුලිය ආවේ මරියා විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන් නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කළා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කළා. මෙසේ නතර කර තබන රථ වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවයි පොලිසිය කියා සිටින්නේ. එම සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන පැමිණ එය එහි දමා ගොස් තිබූ තැනැත්තා සහ එම වාහනයේ ලියාපදිංචි අයිතිකරුවද අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කළා. ඒ වගේම එම වාහනයේ මේ ස්ථානයේ දමා ගිය පුද්ගලයාද ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණ තිබුණා. එහිදී එම වාහනය පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කළා. සැක කටයුතු කිසිවක් එහි තිබුණේ නැහැ. මෙලෙස සැක කටයුතු ආකාරයට වාහනයක් තබා යන විට අපිට සිදු වෙනවා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රියංශය නැත්නම් වෙනත් ආරක්ෂක අංශයක බෝම්බ නිෂ්ක්‍රියංශය ආදී යොදවලා අදාළ වාහනයේ සෑම කොටසක්ම ගලවලා ඉතා සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට එලෙස ඉදිරියේදී ක්‍රියා කරන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට අවශ්‍යයි.
බැතර බෝම්බ බියක් හේතුවෙන් බකවන්තලාව ශාන්ත මරියා විද්‍යාලයේද දරුවන් ඉවත් කෙරුණු අතර පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ දැඩි සෝදිසියකට ලක් කළා. බෝම්බ බියක් පිළිබඳ පැතිර ගිය ආරංචිය හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා. මහජනතාව මිස අපහසුතාවට පත් කරන පුද්ගලයන් පිළිබඳවද ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවනවා. වී සහ බඩ ඉරිඟු වගාවන් සඳහා මේ වසර සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් 80%ක් මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කිසිදු හිගයකින් තොරව ගොවීන්ට අවශ්‍ය පොහොර තුග ලබා දීමට හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අම්පාර මොනරාගල හම්බන්තොට පොළොන්නරුව සහ අනුරාධපුරයට අපි ඊයේම උපදෙස් දුන්නා ගෝජන සේවා දෙපාර්තමේන්තුවට ඒගොල්ලන්ගේ ගබඩාවල තියෙන පොහොර දැනට නිදහස් කරන්න කියලා පුද්ගලික අංශේ පොහොර සපයනකම්. ඒක නිසා පොහොර වල අර්බුදයක් ඇති වෙන එකක් නැහැ. සාමාන්‍යයෙන් වී වගාව සඳහා මෙට්‍රික් ටොන් 250,000ක් විතර තමයි රජයේ ගබඩාවල ගෙනලා තියෙන්නේ. තව 175,000ක් විතර පුද්ගලික අංශෙත් ගේනවා. මේ අවුරුද්දට අවශ්‍ය ප්‍රමාණය දැන් උගහාරියක් ගෙනලා තියෙන මේ අවුරුද්දේ හිගයකින් තොරව අවශ්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයශ්‍රී රංගා මහතා ඇතුළු 6 දිනකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නා. ඒ වවුනියාව ප්‍රදේශයේදී 2011 වසරේ මාරාන්තික රුය අනතුරක් සිදු කළ බව කියන සිටිය සම්බන්ධයෙන් ඔයේ. ජේශ්‍රී රංගා යන අය නොසලකිලිමත් කමින් මරණයක් සිදු කිරීමේ චෝදනාවට සැකකරුවෙකු ලෙසට නම් කර අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ. මීට අමතරව අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනාවට පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නා. සැකකරුවන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා නිර්දේශ කර තිබෙනවා. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ මුහම්මඩ් සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය අධිකරණ නියෝගවලට අනුව සහරාන්ගේ බිරිඳගේ දෙමාපියන්ට බාර දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දුන්නා. මේ අතර පාස්කු ප්‍රහාරය ISIS ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීමේ චෝදනා ලැබ සිටින තෞහිද් ජමාත් සංවිධානයේ අහම්මදු අර්ෂාත් නැමැති සැකකරු ලබන 30වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරකරු වන ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ඉබ්‍රහීම් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ මෘතදේහයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද යම් ප්‍රමාදයක් හේතුවෙන් මේ වනතෙක් එම කටයුතු සිදු කර නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. රහස් පොලිසිය භාරයේ සිටින ඔහුගේ පියා වන ඉබ්‍රහීම් ඉන්සාම් සහ මාමණ්ඩිය වන KP අලවුඩීන් යන අය බෝම්බකරුගේ හිස කොටස් හඳුනාගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 7 වෙනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. දිවිනගුම දෙපාර්තමේන්තු මුදල් රුපියල් මිලියන 2991ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා. බූස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකාරී සමාජිකයෙකු වන කංජිපාණී ඉම්රාන් නැමැත්තාට ජංගම දුරකථන දෙකක් ඇතුළු ඊට අදාළ උපකරණ ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 6 දෙනා ඇප මත මුදා හැරුණා. රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 6ක ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. දැන් ව්‍යාපාරික පුවත්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ DLB ස්විප් ජංගම දුරකථන යෙදවීම හඳුන්වා දුන්නා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් සියලුම ලොතරැයි ජයග්‍රහණවල නිල ප්‍රතිඵල හා මාස 6ක් පැරණි නිල ප්‍රතිඵල විශ්වාසවන්ත හා නිවැරදි ලෙස කඩිනමින් දැනගැනීමේ හැකියාව මෙමගින් උදා වෙනවා. ලොතරැයි පතේ ඇති QR සංකේතය භාවිත කර ඊට අදාළව ත්‍යාග තිබේදය යන්න හා අදාළ ත්‍යාග මුදල දැනගැනීමේ පහසුකමද මෙමගින් සලසා තිබෙනවා. මීට අමතරව ඩයලොග් සම්බන්ධතාවකින් DLV ලෙස ටයිප් කර 7272 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ 0114825825 යමතීමෙන් ජයග්‍රාහී දිනුම් අංක දැනගත හැකියි.
ආක් අන්තර්ජාතික සාරවත් බව හා පරේෂණ මධ්‍යස්ථානයේ නවතම ශාඛාව කොළඹ 4 ජෝසප් පටුමගේදී විවෘත කෙරුණා. ඒ ආක් පරේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ ආරම්භක සභාපති වෛද්‍ය සරවණන් ලක්ෂ්මණන් හා ආරම්භක අධ්‍යක්ෂ වෛද්‍ය මහලක්ෂ්මී සරවණන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථාන රැසක් පවත්වාගෙන යන ආක් මධ්‍යස්ථානය ශ්‍රී ලාංකිකයන් සඳහා සේවා සැපීම අරමුණෙන් යුතුවයි මෙම ආයතනයේ විවෘත කිරීමට කටයුතු කළේ. දැඩි සත්කාර සේවා රසායනාගාර සේවා ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් මෙහිදී ලබාගත හැකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතින් හා සහායකින් සඳහා වෛද්‍ය සායනයක් අම්බලන්තොටදී පැවැත්වුණා. 300කට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියා. විශේෂ අවශ්‍යතා සහිත අලෙවි නියෝජිතින් සඳහා රෝදපුටු පාපදිහා උද්‍යාන කුඩ බෙදා දීමටද කටයුතු කෙරුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූර්යපෙරුම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී චානක දොඩංගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සංවිධානය කළ කන්ස්ට්‍රක් 2019 සම්මාන රාත්‍රිය බතරමුල්ල වෝටර්සේජ් හෝටලයේදී පැවැත්වුණා. ඒ රාජමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කන්ස්ට්‍රක් 2019 ප්‍රදර්ශනයේ සභාපතිත්වයේ දරූ සමාගම් සහ සේවාදායකින් සඳහා සම්මාන පිරිනැමීමයි මෙහිදී සිදු කෙරුණේ. ප්‍රදර්ශනයේ ජාතික කාර්යභාරයට දායක වීම උදෙසා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ITN මාධ්‍ය ජාලයද සම්මානයට පාත්‍ර වුණා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk